நோக்கியன ராசம் ஒல் சுழங்கிட்டு நோக்கியாயிந்தி බොරු චතුරංග කියන්නේ හොඳටම උනේ මේ මෙයා ගෙදර එක්ක අයියා පිස්සුද උඹ මේ මොනවද කරන්නේ දන්නේ අම්මට පිස්සුද යන් අපිත් එක්ක යනකම් බෙහෙත් ටික ගන්න පුළුවන්නේ එහෙම දාලා යන්න බෑ ඔයාලා මෙයා අයියා ලෑස්ති अदे उत्तर
කරදරයක් එහෙම නැහැ නේ. තිබ්බේ එකම එක කරදරයයි. ඒ මොකද්ද ඒ? මම මේ මැඳගෙන ගියාම අම්මව මතක් වෙන එක. ආ. මොකද්ද ඕකේ තියෙන කරදරේ? කරදරේ? කරදරේ තමයි. මා වත්ත ගානවා. අතේ එල්ලෙනවා. ඈ අප්පච්චි. ගමේ මිනිස්සු අපේ අම්මට එච්චර මාදරෙයිද? නැතුව. ඒ බන් දේවතාවියක්. මේ ගමේ උම්මත්තෙම නැහිච්ච කෙනෙක්. රජවාසල තිබිච්ච ආදරේ ගෞරවේ සේරම උන්දට තිබ්බා. මට ඒක අද හොඳටම දැනන අප්පච්චි. බේ ගියාට කමන්නේ. ඔබ මහා මණ්ඩි වගේ වෙන්නේ නැතුව බේ අම්මා වගේ වෑම වගේ පුතේ. හොඳයි අප්පච්චි. ඔයානම් මාර ලකි ඔෆිස් එකට ඇවිල්ලා මෙච්චර ටික කාලෙකදී කම්පැනි එකම අයිති වෙනවා කියන්නේ නේද? ඔයාට පිස්සුද මිස් මාතා? මේ කම්පැනි එක මට අයිති නැහැ. අනික මේ කම්පැනි එක ගන්න තරම් මට කොහෙන්ද ඇච්චර සල්ලි? අනේ අන්නානේ, ඔයා හිතුවද මම මෝඩයි කියලා? ඔයා මිස්ටර් ආකාශ මැරික් කරාම ඔයා නිකම් මේ කම්පැනි ලැබෙනවනේ. මම ඒ කිසි දෙයක් ගැන හිතලා නැහැ මිස් මාතා. කොටින්ම කියනවනම් මේ වෙලාවේ හැටියට මට රස්සාවයි පරස්තාවයි දෙකම නැති වෙන්න ඉඩ තියෙනවා. මට වැඩි ලොකු ටාගට්ස් නැහැ. වෙන තියෙන දේ බාර ගන්න. ඒක නෙමෙයි කොමිස්ටර් ආකාශ්. ෆැක්ටරි එකට ගියා. දැන් මග යනවා ඇති. ඉස් මාතා කොහොමද ඔයාගේ Facebook ලව් වෙන්නේ? හානේ. ඔයා මේක මිස්ටර් ආකාශ්ටත් කියලා. හරි නරකයි. මොනවා වුණත් වයි කෙල්ලට කොල්ලෙක් දීලා කරගත්තේ ලොකු පිනක්. හැබැයි වැඩි දියෙන් මේ කෙල්ලේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. හරියට ඒ සබ්ජෙක්ට් එක දැන හොඳට දන්න කෙනෙක් වයි කතා කරන්නේ නේ. දැන හරි නොදැන හරි දැන් වැඩේ ගොඩනේ. බලන්න. තාත්තා අම්මගෙන් අප්‍රූවල් එක අරගෙන තියෙන්නේ. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. වටෙන් විතරයි තියෙන්නේ. හොඳයි හොඳයි බලමුකෝ. ලංකාවට ඇරලා දාලා යනවා නෙමෙයිනේ. අනිත් එක වාට එහි ගිහිල්ලා ඉගෙන ගන්නත් පුළුවන්. මගේ ලයිෆ් එකට චේන්ජ් එකක්. ඉතින් මොකද මේ දුකින් ඉන්නේ? මොනද ඒ වුණා? මොන ප්‍රශ්න තිබුණා? මට මගේ අම්මයි අප්පච්චි දාලා යන දුකයි. අපි රට ගියාම ඔය සේරම ප්‍රශ්න විසඳේ ජාපා. අර නූප කියන්න වගේ අපිට දැන් ගෙදර යන්න බෑනේ. තාම ඔයාලා කොයි ප්‍රශ්න ඉවර නැද්ද? හා? දැන් යාපුටන වෙලාවත් නැහැ. නෑ නෑ. සේරම හරි. අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ දෙන්න අපි වෙනුවෙන් කරපු දේවල්. Thank you so much for everything. You're welcome. ඔකම කන්න. ඔය දෙන්න සන්තෝෂෙන් ඉන්නවා නම් අපිට එච්චරයි ඕනේ. නැද්ද කුමාර්? ඒකනේ. ड्रॉप कर लेना
කාන්තාවක් අද රට ගියාට පස්සේ අපු වෙන්නේ අවුරුදු දෙකකින්. යා එහෙම හරි තීරණයක් ගත්තක ලොකු දෙයක්. නැත්තම් එයාට ගොඩාක් දුක් විඳින්න ඉඩ තිබ්බා. බාසු. ඇයි ඔයාගේ අම්මලා අක්කලා රට ඉන්නේ නැද්දි ඔයා විතරක් මේ නතර වුනේ? මුලදිනම් ආකාශ්ලයි චතුරංගලයි නිසා ඊට පස්සේ දිලීපයාගේ කේස් එකට මම පැනලා යන අතරතුරේ මට ආසාවක් ඇති වුණා රාජකුමාරියෙක්ව දකින්න. ඊට පස්සේ මම එහෙම නතර වුණා. ඉතින් ඒ රාජකුමාරි හම්බුණාද? ඔව්. රාජ කට්ටක් කාලා ජීවිතේට කුඹුරක් නොදකපු මම කුඹුරු කෙටුවා. හරක් බලාගත්තා. මොනවද නොකරේ? අන්තිමට කොහෙවත් යන කෙල්ලෙකුට අහු වුණා. අහු නැහැ. මාව කොටු කරගත්තා. අනේ යනවා යන්න. ඒක නෙවෙයි. අපි මෙහෙම නතර වුණා කියලා හිතමුකෝ. අපිට බැරිද අපේ ගෙදර ගිහින් එන්න? දැම්මම නෙමෙයි. දෙවිට. කොහොමද යන්න දෙපේ? අපි උත්තරනංගර කතා කරලා ඒ තත්ත්වේ කූල් ඩවුන් වුණාට පස්සේ අපි හිමීට යමු. ජයපාල මොකද ඔය මිනිහයා? ලොකු මිනිකේ මූ හොරෙන් පොල් කඩලා වුණා. මේ සද්ද නොකර ওই මිනිහර දෙකක් ගහලා හිටන් එලවලා දානවා. අපි මහත්තයාට ඇහැරුණොත් එහෙම මෙතන අපිත් ඉඳලා ඉවරයි. මොකද මේ හොර පොල් කඩලා වුණා මිනිකේ? මොකද තමයි හොරකම් කළේ? දවස් දෙක තුනකින් ගියා හරි කන්න මොකුත් නැහැ මිනිකේ. අනේ මට ගහන්න එපා මං අහිංසකයි. ජයපාල අයියා මම මේ මිනිහයා වඳුරනවා. අලි කම්මැලියා ඔන්න හතැල්ල දාන්න. සල්ලි නැද්ද? තියෙනවා මිනිකි. මේ ගන්න. ගෙදර යද්දි මොනවා හරි අරගෙන යනවා. මිනිකිට ගොඩක් පිං. යද්දි පොල් ටිකක් අරගෙන මෙ යනවා. ඉතල? පිස්සුද? මේ ඔමින්න. මේකත් අරගෙන මෙ යනවා. පොරකම් කරන් පුරුදු වෙන්න එපා මනුස්සයා. හම්බ කළා කන්ට පුරුවන් වෙනවා. අම්මේ ආ මේක බොන්න බීරේ මේක ලැබෙති මෙදිහෙත් අපේ අක්කු බෙහෙත් වරෝද ඔයටි බෙහෙත් මන්නාගේ මේ සෙල්ලම් නොකර බොන්න මේ දොස්තර කෙනෙක් දුන්නේ මේවා ආ බොන්න ඉතින් බලන්න වාසනාවයි අංකල් දැන් එතකොට කවද්ද හරියට මේ යන්නේ ලෝට අනිත් ෆ්ලයිට් එක තියෙන්නේ මං හෙට හවසේ යන්න ඕනේ ගියාට පස්සේ ඉතින් අංකල්ට අපි අමතක වෙයිද දන්නේ කොහොමද නෑ පුතා මට මේ වගේ ෆැමිලි එකක් කවදාවත් හම්බෙලා නැහැ. ඥාති සම්බන්ධයක් නැතුණාට මට මේ වගේ රිලේෂන්ෂිප් එකක් කවදාවත් ලැබෙන්නේ නැහැ.
අංකල් ඉතින් අපිටත් අපේම කෙනෙක් වගේ තමයි අංකල් නේද අම්මා නැතුව මේ දෙන්න එකතු කරන්න කොයිතරම් මහන්සි වුණාද අපිට අමතක නෑ ඒව මන් රහසක් තියෙන ඕක තමයි මගේ එකම සක්සස් බිස්නස් එක හැබැයි මං කලේ ෆ්‍රී जयपाल मिनी गहन मैं गहंटे ඔකට දඬුවම් නොකරන ආපහු ඒ මිනිහා ඒ වරදම කරනවා. මේ සේරම් වැට් එක මට තනියම කරන්න බෑ නෑ අම්මා. නරකද ආයෙම නූපයි බාසුවයි ගෙන්න ගත්තොත්. මම නම් කැමති උත්තර. ඒත් මාමණ්ඩි කැමති වෙයිද කියලා කවුද දන්නේ? उत्तरा की मामा क्या नम्मा की मामा कथा कर मम्मी की अंटे नंदम कल बल मुखद दोस्तर महत्ते रट गया कौद क्यों नूप क्यों नूप मत खता कर अक्का हम गया दारू को सत ना अम्मा अक्षरा गेदर इनके मुगड़े दाने आए तड़े बकल दाने मट तेन एक एक देवल लहुआ मंगे दिन दान देवल सेरे में क्यों तमसे अक्षरा लकन के अभिमान एक एक देवा मम्म किया बैने मिस्टर आकाश शी अपराधे हेमदेव गांट से तिबुने बॉस की शेप का दागने बेरवेद मिस्टर आकाश अम्मा लेसी शेप करें चंदी अमोडल देंग अभी मुख दरा अभी स्ट्राइक करूं सर मम पेती आकोट के लिए ओक्कम सेट करा शोक मरु आइडिया है मिस माता यहाँ पिस्सु कथा क्या इन स्ट्राइक कर अभी मेरे रेवड़े गिनी आला तीन लावे तम से सोट पात कर ऐसे मेकअप मगे काम पहन एक मम्मी तेना बोस मटा बोला स्ट्राइक कर सेवक आई थी ना खमाक ने विवाह आई थी एक දැන් ඉතින් මොකද කරන්නේ සර් බබයන තිනු අක්ෂර ආවට පස්සේ අපි කරන දේ කරමු
ओके एक मिनट अम्मा दगला नया नहीं